ජනප්‍රිය නළු රංජන් රාමනායකගේ දේශපාලනයට අවතීර්ණ වීමත් සමග කලින් කලට පුවත්මවන ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණා. මේ දිනවල නැවත ඔහු එවන් සිදුවීමක් ඔස්සේ කතාබහට ලක්ව තිබෙනවා. රංජන් රාමනායක උසස් පෙළ කිරීමත් අලුත් රංගනයක කොටසක් දෝ කසුකුසුවක් තිබෙනවා. මේක රංගනයක් වෙන බැහැනේ, මට නීතිඥයකු වීමේ දැඩි ආශාවක් වගේ මිහිණයක් තිබුණා. ඒ එක්තරා අඩිතාලමක් විදිහට පහුගිය වසරේ නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් අවසන් කළා. ඒ පාඨමාලාවේ විෂයන් හතරක් දැනටම සමත්. පහුගිය කාලේ අධ්‍යාපනයේ සුදුසුකම් තිබෙන ඒ අඩුපාඩුකම් සපුරාගෙන LLB කරන්න කියලා තිලක් මාරපණ මහත්තයාත් කිව්වා. ඒ සියලු උපදෙස් අරගෙනයි මේ දේට අවතීර්ණ වුණේ. දේශපාලඥයෝ බොහෝ වෙලාවට තමන්ගේ ඉතිහාසයේ අධ්‍යාපන සුදුසුකම් ගැන ගොඩක් බොරු කියනවා. ඉතින් ඔය වටේ පිටේ කියන කතා මට වැඩක් නැහැ. මම යන්න ඕනේ ඉලක්කයට යනවා. ඒ හීනට යන්න මේ තරම් කල් ගත්තේ? මේ වෙනුවෙන් කැපුණේ වසර පහක ඉඳන්. ප්‍රීති පෙරේරා ඇමරිකාවේ පන්තිරස් සහභාගී වුණා. ඉගෙන ගන්න මම ආසයි. පස්සෙන් කාලෙදී වැඩිපුර ක්‍රීඩා සහ චිත්‍රවලටයි මගේ හිත යොමු වුණේ. ඒ කාලේ ඒක පුද්ගලික චිත්‍ර ප්‍රදර්ශනයකුත් කළා. කුන්ෆු කරාටේ වගේ ක්‍රීඩා වලටත් පාසල් කාලේ දෙන් වුණා. මේවා බොරු නෙවේ. මගේ සමකාලීනව පාසල් මිතුරන් ඒ කාලේ හිටපු විදුහල්පතිතුමන් තාම ජීවත් වුණ අතර 81 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මදි වුණා. මට නීති විද්‍යාලයට ඇතුළත් වෙන්න. 81 උසස් පෙළ ප්‍රතිඵල කියන්න කැමතිද? සිංහල වලට S එකක් තියෙනවා. අනිත් විෂයන් තුනටම තියෙනේ ලයිට් කණු. ඒ කිව්වේ ෆේල්. මම ඉතින් ඒ කාලේ සෙල්ලමට බරයි. ගොඩක් අය මේවා හංගනවා. මම මේ කරන්නේ මත්කඩු විකුණනවා, එතනෝල් ගෙන්නනවා, කසිප්පු විකුණනවා වගේ නරක දේවල් නෙමෙයිනේ. අපිට මැරෙන කල් වුණත් ඉගෙන ගන්න පුළුවන්. කොහොමද මේ විස්තරේ පත් උනේ? මගේ ගෙදර තියෙන බෝඩ් එකක පන්ති තියෙන දිනයි විභාග දින ගැනයි ලියලා තිබුණා. පහුගිය දවසක හරේන්ද්‍රාව මගේ ඉන්ටර්වියු එකකට ඒ වෙලේ මේ බෝඩ් එක දැකලා මේ මොනාද ඇහුවා. ඒකට මම දුන්න උත්තරේ වෙබ් එකක ගිහිල්ලා තිබුණා. පස්සේ ප්‍රවෘත්තියේ BBC එකනොත් විශාල ප්‍රචාරයක් ලැබිලා කොච්චර පත් වුණාද කිව්වත් මම විභාගයට යද්දිත් මාධ්‍යෙන් එතන විභාගය ඉවර වෙලා එද්දිත් මාධ්‍ය ගේටුව ළඟ. හැබැයි මගේ මේ වැඩේ තරුණ පරපුරට ලොකු දිරිගැන්වීමක්, හොඳ ආශිර්වාදයක් වුණා යයි මට කතා කළ බොහෝ දෙනා කියනවා. මොන වසරේදී වුණත් අපෝස සාමාන්‍ය පෙර නැවතත් උසස් පෙළ කරන්න පුළුවන් කියන දේ අලුත් පණිවිඩයක් විදිහට තරුණ පරපුර අතර මේ සිද්ධියෙන් සමාජගත වුණා. පාඩම් කටයුතු වලට කොහොමද වෙලා වෙන් කරගත්තේ? මගේ මතකයේ හොඳයි. මට විභාගයේ ගොඩදා ගැනීමට තියෙන තදබල ඌමනාව එක්ක කොහොමත් පාඩම් කරන දේවල් මතක හිටිනවා. මම ගත කරන්නේ බැඳීම් නැති ජීවිතයක්. අම්මා තාත්තා නැහැ, කසාද බැඳලා නැහැ. ඉතින් මාකට් යන්න බඩු ගේන ගුරු දිගුරු සමිති දරුවන්ගේ ඩෙස්පුඩු පේන්ට් කරන වැඩ මට නැහැ. මට අවශ්‍ය දේවල් වලට කැප වෙන්න මගේ කාලේ 90%ක්ම ඉතුරුයි. ඒ තමයි මට තිබෙන ලොකුම නිදහස. මගේ කාර්ය මණ්ඩලයෙන් මගේ මිතුරන්ගෙන් ඉගෙන ගිය මේ කටයුතු වලට ලොකු සහයක් ලැබුණා. මේ නිවුස් එක දැකලා ගුරුවරු මගේ රසික රසිකාවියෝ පාස් පේපර්ස් ගෙනල්ලා දුන්නා. ගුරුවරු මට නොමිලේ පන්ති කරන්නත් ඉදිරිපත් වුණා. තනිකර ජීවිතේ හොඳයි කියලාද බහින් හොරමේ කියන්නේ? අනේ නැහැ, විවාහය කියන කන්සෙප්ට් එක ගැන මම විවේචනයක් නෙවෙයි කලේ. අපේ යම් යම් අරමුණු වලට යෑමට තනිකර බව අපිට ලැබෙන මාර නිදහසක්. ජන සන්නිවේදනයේ උගන්වනවානේ අකණ්ඩ සන්නිවේදනයක් ගැන. ගැහණියක් එක්ක යාළුවාම වෙන්නේ ඔය කියන අකණ්ඩ සන්නිවේදනයේ වැඩිවීමයි. ඒ කියන්නේ දවසට පැය 2-3ක් අකණ්ඩව මල් කැඩුවොත් අපිට වෙන වැඩක් කරගන්න බැරි වෙනවා. මට ඔය ප්‍රශ්න අඩුයි. තනකට ජීවිතේක ලැබෙන වරප්‍රසාද අසීමාන්තිකයි. උසස් පෙළ සමත් වේ කියලා හිතනවද? විශ්වාසයක් තියෙනවා. මේකට ලැබුණු ප්‍රතිචාරයක දැන් ෆේල් වෙන්නත් බයයි. ඒ ලෙවල් කළා වගේ නෙමෙයි ප්‍රතිඵල පෙන්වන්නත් තියෙනවා. මෙතෙක් මගේ ජීවිතේ කිසි දෙයක් හංගලත් නැහැ. මගේ අපෝ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හොඳ තත්ත්වයක තිබුණත් ගණන් ෆේල්. ගණන් කියන්නේ ඒ කාලේ ඉඳලම හරි පීඩාවක්. නමුත් කොහොම හරි මම ඒකත් ගොඩදාගෙන මගේ ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් හදාගන්නවා. ඔබ සාමාන්‍ය පෙළටත් පෙනී සිටින්නයි සූදානම. ඔව්, මේ දෙසැම්බර් සාමාන්‍ය පෙළ කරනවා. ගණන් වලට තියෙන ලයිට් කණුව ගැන මගේ විරුද්ධවාදීන් හිනා වෙනවා. මම මොකටද ඒ විද්‍යුවේට හිනා වෙන්න අවස්ථාවක් දෙන්නේ? ඔහු මාරි ගණන් ගොඩදාගෙන මගේ සීළු අඩුපාඩු හදාගෙන ඉදිරියටම යනවා. මේ පාර බැරි වුණොත් ඊළඟ පාර කරනවා. ඊට පස්සේ නීතිඥයෙක් වෙනවා. ඔය වගේ හින ගොඩක් තියෙනවා. ඒ සමහර හින හරියයි, සමහර හින වැරදි. වැරදුනා කියලා අතහරින්නේ නැහැ, නැවත උත්සාහ කරනවා. දැනට පිළිතුරු ඩියු විෂයන් පහස විද විවෘත විශ්වවිද්‍යාලයේ මම තෝරගත් විෂයන් අතරින් කිහිපයක් උසස් පෙළ විභාගයට ලියන්නත් තෝරගත්තේ. ඉතින් අමාරුනේ නැහැ. ක්‍රිස්තියානි ධර්මයේ හිතු තරම් ලේසි නැහැ. ඒ ටික පාඩම් කරද්දී නම් මට පිස්සු හැදුනා. විභාග ශාලාවේ අනිත් සාමාජිකයන්ගෙන් මොන වගේ ප්‍රතිචාරද ලැබුණේ? හරිම විනෝදයි. දැන් මට ඒ ලෙවල් බැච්මේට්ස්ලත් ඉන්නවා. ඔවුන් කෝල් කරනවා. විනෝදයෙන් තමයි විභාගෙ ලිව්වේ. විභාගෙ ඉවර වෙලා එළියට ආවම කට්ටිය සෙල්ෆි ගත්තා. තරුණ පරපුර සමග වැඩ කරන්න ලැබීම හරිම සතුටුයි. සුන්දරයි. විභාග ශාලාවේ හිටපු ගුරුවරුන්ගෙනුත් ලැබුණේ පුදුම සහයෝගයක්.
සමහර විරුද්ධ දේශපාලඥයෝ විතරයි මගේ මේ වැඩේට හිනා වුණේ. නීතිඥෙක් වෙන්න මේ තරම් උත්සාහ කරන්නේ? ලංකාවේ ලොකු ලොකු මිනිස්සුන්ට දේශපාලඥයන්ට මොන හොරකම් වැරදි කළත් හරි ඉක්මනට අපාරණ එන්න පුළුවන්. නමුත් අහිංසක දුප්පත් මිනිස්සු අඹකිඩි හයක් කඩාගත්තට, හාලුරියක් පාන් ගෙඩියක් ගත්තට හිරේ යනවා. මට අවශ්‍ය හොඳ නීතිඥෙක් වෙලා සල්ලි ගන්නේ නැතුව ඒ අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න, ඔවුන්ට සාධාරණයක් කරන්න මටත් තියෙනවනේ. කටේ බ්‍රේක් නැතුව කතා කරලා නඩු 30ක් විතර. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතු video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.